අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් එන්නත ලබා දීම ක්‍රමවේදයකට අනුව අඛණ්ඩව ජනපති අවධාරණය කරයි කොවිඩ් එන්නත් ලාබින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි කොළඹ සහ ගම්පහ කොවිඩ් අධි අවදානම් ප්‍රදේශවල අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි අඹපේර කැටපෝල ඉරටු පිටරටින් ගෙන්නූ යුගය අවසන් කළා දේශීය ආර්ථිකය සවිමත් කරගෙන ඉදිරියට යමු අගමැති ජනතාවකින් ඉල්ලයි පාස්කු කොමිෂන් වාර්තාව අසම්පූර්ණයි ඉතිරි කොටස් වහා සභාගත කරන්න විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි වාහන මිලදී ගන්නන්ට සුබ පණිවිඩයක් වාහන සඳහා ලීසින් පහසුකම 80% දක්වා වැඩි කරන්න මහා බැංකුවෙන් දැනුම් දීමක් කොළඹ හුළුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර මංගල්‍ය සාර්ථකව අවසන් වෙයි දකුණු මුහුදේ ගිලුණු බස් රථ සහ නෞකා දිබ්බේ බල්ලට වැදුනේ මිනිසට වෙඩි වැදුණු සුනකයා මියයයි තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කරයි ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ 43 වෙනි වාර්ෂික නවම් පෙරහැර මංගල්‍යයේ ඊයේ රාත්‍රියේ ඉතා අලංකාරවත් ආකාරයට නිමවටපත් වුණා පෙරහැර මංගල්‍යයේ ඊයේ රාත්‍රී 10 සිට සිත ටීවී ඔසේ ඔබ වෙත ගෙනීමටද අප කටයුතු කරනු ලැබුවා හතලිස් තුන් වන වරටත් සංවිධානය කළ අගනුවර මහා සංස්කෘතික කලා මංගල්‍යය කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් ඉතා අලංකාරවත් ලෙස වීදි සංචාරය කළා ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබුඩ ඥානිසර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සටි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු සංවිධානය කර තිබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සදාතුක කරඬුව මංගල හස්ති රාජ්‍යා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ වුණා අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු දේශපාලඥින් රැසක් මෙන්ම ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති සහ ශ්‍රී චිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාල කාරක සභාවේ සභාපති රංජිත් සුජීව විජේවර්ධන මහතා සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියා මේ අවස්ථාවේදී මේ පූජෝපාර දක්වනවා සියත මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරමතුමා පවතින COVID-19 වසංගත තත්ත්වයේ මැදේ උවද සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර පෙරහැර මංගල්‍ය සංවිධානය කර තිබීම විශේෂත්වයක්.
COVID එන්නත ලබා දීම ක්‍රමවේදයක් අනුව අඛණ්ඩව සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ත්‍රිකුණාමලය ගෝමරං කඩවුල ප්‍රදේශයේ කේන්ද්‍රය කරගනිමින් පැවැත්තු ගම් සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 12 වන අදියර අද පැවැත්ුණේ ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල අඩප්පනේ කිව්ලේකඩ මහවිද්‍යාලීය ක්‍රීඩා භූමියේදී වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන අතරතුර ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව ඔවුන් අසලටම පැමිණ විමසා සිටියා. इन अनुतुर वै जनाधिपति वर्या गम समग पिलिसंद्राक वेडसरहान माला वे दोलसन अधीर लेस केवलेकड महाविद्यालय क्रीडा भूमियट पेमिनिये කොවිඩ් වසංගතයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය ඒකේ තමයි මහන්සියලා පිට පුළුවන් වුණා දැයින දුරට අනිත් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කරගන්නට දැන් අපි එන්නත ලබා දෙමින් තිබෙනවා අපි ගණන්ලා තියෙනවා මිලියනයක් එන්නත් ඒවා ක්‍රමවේදයකට අනුව අපි එන්නත සිදු කරමින් යනවා පහුගිය දවස්වල මම දැක්ක ටීවී එකේ මේ වී පිළිබඳව විවිධ මත प्रकाश मम जनाधिपति प्रश्न वेनुवेन तमाई अभी हुंगा අපේ ප්‍රතිපත්ති සකස් කළ තියෙනවා මේ වගේ දුෂ්කර පළාත් වලට සාමාන්‍යයෙන් ඉන්නේ නැහැනේ කවුරුත් නේද ජනාධිපතිවරු එන්නෙත් නැහැ ඇමතිවරු එන්නෙත් නැහැලු ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නැහැ ඒකින්ද තමයි මම ඉන්නේ මම යන්නේ පළාතේ තියෙන දුෂ්කරම ගම්මාන බල්ල මේ ගම සමග පිළිසඳරක් කියන්නේ ගැටලුම විතරක් අහන්න නෙවෙයි මුන්නාන්සල ළඟ තියෙන අදහස් මම ශීෂ්ත්‍රයකම අදහස් ඒ අදහස් අහන්න තමුන්නාසලන් ඒවෙන් දැනුවත් වෙන්න මගේ ප්‍රතිපත්තිය ජනතා කේන්ද්‍රීය ආර්ථික පරිපාලනයක් ඇති කරන්න පොර නිකම් දීලා දිරිමත් කරලා දැන් හොඳ වීඑස් වන්නක් ගන්නවා බඩ ඉරිඟු අස්සන්නක් ගන්නවා අපි පිට රටින් ගේන කව්පි ගම්මිරිස් උඳු කහ දැන් කහ වලට හැමතැනම දැන් ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන් වුණා ඊළඟට විශේෂයෙන්ම දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට අපි පළවෙනි 35000 දුන්නා දැන් ඒකටත් වැරදි මත මේ ජනතාව අතර යවන කින්දා සෞඛ්‍ය සේවයේ සමහර අය වැඩ වර්ජනය කරා මේ වැරදි අදහස් මතු කරගෙන වැරදි අදහස් නිසා ඒවා කඩා කප්පල් කරන්න එපා කියලා මං ඉල්ලනවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව අපරාධන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වෙනසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපරාධන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වෙනසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. රටපුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ කෘෂි ගම්මාන කලාපයට ආරම්භය තිබමින් අග්‍රාමාත්‍යවරයා අඹපැලයක් රෝපණය කරනු ලැබුවා. ඉන් අනතුරුව ඉහළ අලුත් වැවට අග්‍රාමාත්‍යවරයා මත්සෙන් මුදා හැරීම සිදු කළා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රදේශවාසීන්ට අඹ කජු හා ගම්මිරිස් ඇතුළු අපනයන භෝගපැල බෙදා දෙනු ලැබුවා.
මෙබ වැඩසටහනට සමගාමීව අනෙකුත් භෝගවලට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැල ලක්ෂයක් වගා කිරීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව සැලසුම් කර තිබෙනවා. මම මතකයි මේ ආණ්ඩුවපත් වෙලා නව කැබිනට් මණ්ඩලයේ දියුණුව දීපු වෙලාව. එදා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ විශේෂපතියට අයිති නම් කියනකොට සමාව හිනා වුණා. ටික දවසක් යනකම් දයසිරි ජයසිරි කියන බතික් කියනවා. ප්‍රසන්න රණවීර අමාත්‍යවරුන් කියලා මැකියන්නේ. මහර අමාත්‍යවරු මේ නම දැකලා අමාත්‍ය භාරගත් මත අදිම දිතලා. අපි මේ අමාත්‍යංශ හඳුන්වන්නේ උබ්බඩ ඉරු කජු ගම්මිලිස් කුරුදු කරාබු නැටි උලත් ඇතු කුඩා වැවිලි බව සංවර්ධන අපනායන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වශයෙන් කියලා. අපි මේ විදිහට පුලක් කජු බඩ ඉරු ආදී වශයෙන් අමාත්‍යංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුල ලබා දීමේ අරමුණ. සෞභාග්‍ය දැක්මෙන් බලාපොරොත්තු වන්නේ මේ රටේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනායන් මූලික කරගෙන ආර්ථික ක්‍රම හඳුන්වා දෙන්නේ. මේ කරන්න මුලින්ම උත්සාහ කළේ සීමා වබණ්ඩාර නැගෙන දිනේ මට මතකයි. ලාබාලතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇටියට මට මතකයි. එතුමිය මොනතරම් මහන්සි වුණාද කියලා රටේ අපනායනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගන නිසා මෑතක්මන තුරු අපේ රටේ කජු අඹ පෙර සියබල පවා පිටරටින් එනවා. ඉදන් කොහොම විතරක් නොවේ කැටබෝලයක් ඉන්නවා කියලා කොතනද? ඉරටුත් දෙනවා. එහෙම කළාම මේ රටේ ජනතාව උපංගේ බෝඩින් කාර්යෝ බවට පත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අද රස්සාවෙන් පිටරටේ යන්න වෙලා. අපේ කඩේට ගියාම බලන්න පිටරට මේකින් කොහෙද කියලා. මේකින් ශ්‍රී ලංකා නම් මේ කියලා ආපහු කියලා මේකක් හොයනවා. මේ සල්ලි ටික ඇදෙන්නේ පිටරටට. අපේ බලාපොරොත්තුව තරුණ ශ්‍රම දායකත්වයේ යොදාගන්නේ අපේ රටේ ආර්ථිකය ස්වම්පෝෂිත කරමින් ඉහළ ආදායම් උපයන ගොවි ව්‍යවසායකින් බිහි කිරීම. පාස්කු කොමිෂන් වාර්තාව අසම්පූර්ණ බවත් ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට මුල්ලු පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව එහි සඳහන් වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාස්කු කොමිෂන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් හැටියටයි අපි දකින්නේ. දැනට එක වෙලුමක් සභාගත කරලා තිබෙනවා. අපි රජයෙන් අහන්නට ඕන තව වෙලුම් ගණනාවක් මේකට තිබෙනවද නැද්ද කියන කාරණාව. ඒ වගේම පාස්කු කොමිෂන් වාර්තාවේ විශේෂයෙන්ම මේ ප්‍රහාරයට මුහුණ දුන්නු ආකාරය එම පරිපාලනය ඒ තුල ක්‍රියාත්මක වුණු රාජ්‍ය කළමනාකාරීත්වය පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රහාරය පිටුපස සිටියේ කවුද? ඒ ත්‍රස්තවාදී මුලකරුවන් කවුද? මේ ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නට සම්බන්ධ වුණේ කවුද? අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා කොමිසමට කියලා තියෙනවා මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායමටත් වැඩිය ඉහළින් තව පුද්ගලයෝ හිටියයි කියලා නායකයෝ හිටියයි කියලා මග පෙන්වන්න හිටියෝ කියලා ඒ නායකයෝ ගැන ඒ ත්‍රස්ත මග පෙන්වන්නන් ගැන කිසිම සඳහනක් මේ වාර්තාවේ නැහැ. අපි අහන්න කැමතියි ඒ කරුණු කාරණා පිළිබඳව විභාග නොවේ ඇයි කියන එක ඉතාමත්ම කුතුහලයට තුඩු දෙන කාරණාව. ඒ වගේම අපිට දැනගන්නට ඕන මේ ත්‍රස්ත කණ්ඩායමට රජයේ මුදල් කැප කරලා තිබෙනවද? අවසාන වශයෙන් රටේ ජනතාවත් තීන්දුව කරන්නට ඕන මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් වාසි ලබාගත්තේ කවුද? මේ කරුණු කාරණා පිළිබඳව අපි පක්ෂයක් හැටියට විශේෂඥ කමිටුවක් නීති මඩුල්ලක් සම්පාදනය කරලා මේ වාර්තාවේ අන්තර්ගතය පරිශීලනය කරලා අපි මේ ඊට වැඩිය පුළුල් අදහස් කීපයක් ඉදිරි කාලයේදී කළ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාද කතානායකවරයාට ලිපියක් යොමු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ දෙවන වෙලුමේ සිට පස්වන වෙලුම දක්වා වූ වාර්තාවන් විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ලිපියක් යොමු කරමින් වෙලුම් පහකින් සමන්විත පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තාවන් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට සාර්ථක විවාදයක් පැවැත්විය නොහැකි බව දන්වා සිටින ලක්ෂ්මන් කිරියල්ල මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙකේ සිට පහ දක්වා වෙලුම් ඇතුළත් සියලු වාර්තා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු විවාදයට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙසටයි වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. COVID-19 වෛරස මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙවර විට පුද්ගලයන් ලක්ෂ 4කට අධික පිරිසකට ලබා දී තිබෙනවා. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල COVID අධි අවධානම් ප්‍රදේශවල වාසය කරන වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයන්ට COVID එන්නත ලබා දීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ.
COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලින් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවකට එන්නත් ලබා දී තිබෙනවා. COVID එන්නත් කරන වයස්කාණ්ඩ වරින් වර වෙනස් කිරීම හා විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දින කටයුතු කළා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම තත්ත්වය නිවැරදි කිරීමත් සමග අද දින සාමාන්‍ය පරිදි එන්නත් කරන වැඩසටහනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ වූ බවයි ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති සමින්ද සමරදිවාකර මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් COVID-19 රෝගය ව්‍යාප්ත වීමේ අධි අවධානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල වාසය කරන වයස අවුරුදු 30ට සහ ඊට වැඩි සියලු මහජනතාව වෙත COVID එන්නත ඊයේ දින සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව අධි අවධානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට හා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දනුම් දී තිබෙනවා. එසේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගන්නා ග්‍රාම නිලධාරී වසම්වල වයස අවුරුදු 30ට සහ ඊට වැඩි මහජනතාවට එන්නත ලබා දීමට වසංගත රෝග අංශය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට මිය ගිය පළමු හෙද නිලධාරිනිය පිළිබඳව මාවනල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. 53 හැවිරිදි ප්‍රියංකා රම්‍යා කුමාරි නම් ඇය මාවනල්ල මූලික රෝහලේ සේවය කරමින් සිටියේදී මිය ගොස් ඇත්තේ පසුගිය 22 වනදායි. ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු කරවීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. අපේ මේ මියගිය හෙද සොයිරියත් මාවල් රෝහලේ ඉතාමත්ම උනන්දුවෙන් COVID-19 රෝගීන් සම්බන්ධයෙන් උත් කටයුතු කරන හෙද නිලධාරිනියක්. ඇයට මොළයේ රුධිරයේ වහනයක් නිසා රෝහල් ගත කරනු ලැබූ අවස්ථාවේදී ඇයගේ සල්ලකර්මයෙන් අනතුරුව ඇයට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රීදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධිවිධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීපැවැත්වුණා. කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙමින් පෙරේද රාත්‍රියේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙනු අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ. නව ගැසට් නිවේදනය අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමි වුවද ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වනතුරුත් නියම කර නැහැ. මේ අතර මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ ගැසට් නිවේදනය අනුව තමා ඉදිරියේදී කටයුතු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් මේ වන විටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් බෝවන රෝගීන්ගේ භූම දාන කටයුතු එහෙමත් නැත්නම් ආදාහන කටයුතු සම්බන්ධයෙන් දැනටමත් උපදෙස් නිකුත් කරලා තියෙනවා. මීට කලින් මෙවැනි තත්ත්වයක් උද්ගත වුණොත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඒ උපදෙස් මේකටත් වළංගු වෙනවා. ඒ නිසා විශේෂ විධිවිධාන සකස් කරන තෙක් මේ නීතිය උනත් අපිට ඒ දීලා තියෙන උපදෙස් භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහාම විශේෂ වූ උපදෙස් මේ වෙන විට ඒ විද්වත් කමිටු විසින් සකස් කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත ලැබීමට කටයුතු කරගෙන යනවා. ඒ ගැසට් නිවේදනය අපි දැන් සංශෝධනය කරාට පස්සේ ඒ අවශ්‍ය කරන මූලික ප්‍රතිපාදන ඒ අනුව තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලිඛිතව හෝ වාචිකව හෝ ලබා දෙන්න පුළුවන්. ඒ නිසාම මේ වන විට කිසිම ආකාරයකින් එහෙම ප්‍රමාදයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මේ භූම දානය කරනවද නැද්ද කියන එකට ප්‍රධාන වශයෙන් නීතිමය වශයෙන් තියෙන අධිකරණ කටයුතු තියෙනවා. හදිසි මරණ පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. පශ්චාත් මරණ පරීක්ෂණ ඒ කටයුතු කරන්න සිද්ධ වුණොත් ඒ කටයුතු වලට ගතවන කාලය මිසක් වෙනත් ආකාරයේ ප්‍රමාදයක් වීම මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. භූමි දාන කරනවා තමයි පෞලිස සුසාන භූමි වල. මෙහිදී යම් කිසි ඔව් ඒකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මේ සඳහා ඒ උපදෙස් ලබා දෙනවා ඇති. ඒ අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. මේ අතර කොවිඩ් මෘතදේහයන් භූම දාහණයට අවසර ලබා දීම සම්බන්ධයෙන් දේශපාලචයන් ඇතුළු විවිධ පාර්ශවයන් අදත් අදහස් පළ කළා.
සෞඛ්‍ය බලධාරීන් දැන් මම හිතන්නේ තීරණය කරලා තියෙනවා මේ යම් යම් කොන්දේසි මත ඒ භූමි දාන කටයුතු කරන්න. ඉතින් මේක කවදාකවත් දේශපාලන තීරණයක් වුණේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයක් වුණේ. නමුත් දේශපාලඥය තමයි කරලා දොස් ඇව්වේ. මිනිසුන්ගේ බය තිබුණේ කොවිඩ් එකට නෙමෙයි. අවසාන මරණ මංජකයේ තියෙන සිතුවිල්ලට බය තිබ්බේ. මැරෙන්න බයයි පුජනහන්ද. බලන්න මේ තීන්දුව ගන්න ලෝකෙම පුරණකම් ඉදියි. ලැජ්ජයි. මරණය වලදාන වෙලාවට වලදාන එකත් ප්‍රශ්නයක් කරනවා භූමිදාන කරනලාට භූමිදාන එකත් ප්‍රශ්නයක් කරනවා විපක්ෂයේ తాවකාලික සුවයන් සඳහා දේශපාලනය කරන බව පේන්නේ මුස්ලිම්ද සිංහලද ක්‍රිස්තියානිද කියන කාරණාව නෙමේ ඕනෑම මරණයක් භූමිදාන කිරීම හෝ ආදාහනය කිරීම සඳහා යම් නීති ක්‍රියා පටිපාටියක් තුල තමයි මේකේ අවසරය දීලා කොවිඩ් 19 වගේ තත්ත්වයක් මුළු ලෝකෙනම බලපාලා තියෙනවා අපේ රටටත් දැන් අවුරුදු 2ක් තිස්සේ බලපාලා තියෙනවා මේ වෙලාවේ මේ ඔක්කොමල එකට එකතු වෙන්න එපා පක්ෂ විපක්ෂ විවිධ මත දරන මේ සියලු දෙනාම එකතු වෙන්නට ඕනේ මේ සියල්ලක්ම નિયમિત ආකාරයට සැලසුම් කරලා තමයි කටයුතු කරන්නේ සමහර වෙලාවට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන් හැබැයි මේ සමස්තයක් හැටියට ගත්තාම ඒ ලැබෙන සාර්ථකත්වය පිළිබඳව ඊර්ෂ්‍යා සිතින් කුහක සිතින් කතා කරන්න නරකයි හොඳ දේ හොඳයි කියන්නේ හරි දේ හරි කියන්නේ වැරදි දේ වැරදි කියන්නේ කොන්දක් තියෙනවා औषध मिल किसुदु पालने की तोरव इहलगोस अति बव पार्लमेंतु मंत्री राजित सेनोरत्न महता पवसनवा ए कोलमदी पेवति माध्य हमुकट एक्वेमे औषध मिल किसुदु पालनयक नै मम अवसान वेनकोट औषध 99क मिल पालने करा एकेन औषध 70 गानक अपि गैसेट करगत्ता अवसान गैसेट एक मम अस्सं करा अद वेनतुरु तौरुद्दक कीला महालुकु जनता रजय देशप्रेमी रजय औषध कर्मांतकर्वंट वासीदायक अंदमिंग जनतावट दिन सहनय ये औषधवल मिल पालनय ये गैसेट पत्रिकाव अद अवसान कल्लन है मे विदिर तमय अद रोगींट सलकानी देश प्रेमी नामे नमुत अहमतिवरु हतर दिन किन्नो औषधवलट विनम अहमतिवर एक किन्नो औषध विद्या पिलिबंद महाचार्य कियला कियन्ने एहेम इंदलत अद औषध मिल पालनयक नै औषध हिंगाई एना मोकद्द हु औषध पिलिबंद इगेनगेन तियेन टाइटल देहुवट वडक नै वडे करन्न बैलिना सेलाइन पवा लंकावे हदन्न मन क्रियात्मक करा एतकोट अद एगोल्लो करन्ने अत्तर बिजनेस करने के वितराई मैं अहमति वरु योकोमा आधा मुलु रोहल पद्धति में कड़ागे ने बैठला साउंड के पद्धति कड़ागे ने बैठला ऐतरम मैं कोरोना अब मैं आंडोटा आपु आशीर्वाद या मुकदमे मुलु साउंड के पद्धति में हंगे के निन्न कोरोना आया थे इधर वोट मामा हाना को आधा वाइट संग में දැයිදා බාල බෙහෙත් එකුව මං අහන කොයි කොයි බෙහෙත දැන් අයින් කළ දින බාලේ කියලා ඒ අයින් කරු බෙහෙත් අපිට කියලා පෙන්නන්න කොයි ඒවද කියලා මේ වගේ බොරු කියලා වෛද්‍ය සංහතියටම නිග්‍රහ කරගෙන අද මම කියනවා වෛද්‍ය සංගමයට නීති සංගමෙන් ඉගෙන ගන්න කියලා ඉස්සරහට තමුන්ර වෙන්නේ මොකද්ද කියන එක ඔබ වාහනයක් මිලදී ගැනීමට සිටින්නේ නම් මෙය ඔබට සුබදායි පණිවිඩයක් විය හැකියි. ලියපදිංචි මෝටර රථ සඳහා 80%ක් දක්වා ලීසින් පහසුකම් ලබා දෙන ලෙසට මහා බැංකුව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ලියපදිංචි මෝටර රථ වාහන සඳහා ලබා දෙන ලීසින් පහසුකම් 80% දක්වා ඉහළ නැංවීමට මහා බැංකුව තීරණය කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි මහා බැංකුව විසින් ඊට අදාළ චක්‍රලේඛයේ මේවර විටත් මහා බැංකුවේ ලියපදිංචි මූල්‍ය සමාගම් වෙත නිකුත් කර අවසන්. පසුගිය වසරේ මහා බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව වසරකට වඩා පැරණි වාහන සඳහා 70%ක මූල්‍ය පහසුකම් ලබා දී තිබූ අතර මෙලෙස නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා එම වාහනයේ වටිනාකමින් 80%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. පසුගිය වසරේ පනවන ලද වාහන ආනයනය පිළිබඳ තහනම තවදුරටත් ක්‍රියාත්මක අතර මේ වන විට වෙළඳපොලේ භාවිත කරන ලද වාහනවල මිල ගණන් පවා 30%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති තහනම පිළිබඳව පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කර සිටියේ රථ වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වසර අවසානයේ පසු විපරමක් සිදු කරන බවයි. රජයේ මෝටර් වාහන ආනයනයේ සීමා කිරීමේ තීරණයට අනුගත වී කටයුතු කරන ලද වෘත්තිකින් සහ වාහන ආනයන කරුවන් මෙමගින් අසාධාරණයක් සිදු වී ඇති බව රජය පිළිගන්නේද? ඔවුන් පත්වී ඇති අපහසු
පහසුතාවෙන් සඳහා සහනයක් සැලසීමට රජයේ කටයුතු කරන්නේ මේ වන විට වාහන මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති අතර ආනයන තහනම ඉවත් කිරීමට නිශ්චිත හෝ తాවකාලික දිනයක් නොමැති නිසා මෝටර රථ වෙළඳපොළ මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා තිබෙනවා මෙම තත්ත්වය සමනය කිරීමට ආනයන තහනම ඉවත් කරන ආකාරයේ පිළිබඳව සැලසුමක් රජයේ සතු වේද අපි අත්‍යවශ්‍ය නොවන බාණ්ඩ මේ රටේ මේ අවුරුදු දෙකකට පමණ ඇති වෙනට වාහන තිබුණා ඒ නිසා ඒවත් සලකිලට අරගෙන තමයි අපි මේ තීන්දුව ගත්තේ මේ විදේශ විනිමය අර්බුදකාරී තත්ත්වෙට ලෝකයේ සියලු රටවල් පහේ මුණදී ඇති බව අපි දන්නවා මේක අපිට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි මම හිතන්නේ මේ අවුරුදු අන්තිම වෙනකොට විතර අපිට ඒ ගැන නැවත සලකලා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වේවි මෙම ආනයන සීමා తాවකාලික පදනම මත පනව ඇති බැවින් ඉදිරියේදී විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත එම සීමා ලිහිල් කිරීමට රජයේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන බවද මා මතක් කර දෙවෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ දිවර කර්මාන්තයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක මත්ස්‍ය අභිජනන ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද ගාල්ල දිවර වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වුණා. මත්ස්‍ය අභිජනනයේ වැඩි කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද බස්රත සහ දිවර යාත්‍රා මොහොතේ ස්ථාන 192ක තැන්පත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මුහුදේ මත්ස්‍ය ඝනත්වයේ ඉහළ නැංවීම වෙනුවෙන් දීවර සංස්ථාවේ සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. එහි දෙවන අදියර වශයෙන් අද ගාල්ල දීවර වරාය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. මෙහි පළමු අදියර මීට පෙර ත්‍රිකුණාමල වරය ආශ්‍රිතව ක්‍රියාත්මක වුණා. අද එම වැඩසටහනේ දෙවන අදියර වශයෙන් ගාල්ල දීවර වරය ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා. මෙහිදී භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ සහ දීවර යාත්‍රා මුහුදේ තැන්පත් කිරීම නාරා ආයතනයේද අධීක්ෂණයෙන් යුතුව සිදු වූ අතර සෛර යාත්‍රාවේ ආධාර සහිතව අදාළ බස් රථ සහ දීවර යාත්‍රා තැන්පත් කිරීමේ කටයුතු මෙලෙස සිදු වුණා. පළවෙනි අදියරේ අපි ස්ථාන 32ක දුම්රිය මැදිරි බස් රථ වගේම භාවිතයේ නිවත් කරන ලද දීවර යාත්‍රා නීති විරෝධී කටයුතු වලට හසු වෙලා වසර ගණනාවක් දීවර වරායන් තුළ ගොඩ ගැහිලා තිබිච්ච දීවර යාත්‍රා ගණනාවක් අපිට ස්ථාන 32ක ස්ථානගත කරන්න පුළුවන්කම ලැබුණා. ගාල්ල දීවර වරාය අද දවසේ අපි දෙවැනි අදියර හැටියට ආරම්භ කරනවා. නාවික හමුදා කිමිදුම් මන්සේ නිලධාරීන් තමයි ස්ථානගත කිරීමේ කටයුත්තේදී ප්‍රමුඛත්වයක් ලබා දීලා කටයුතු කරන්නේ. දීවර දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය හඳුනා ගැනීමේ කටයුත්තෙත් වගේම අවශ්‍ය පහසුකම් සැපයීම සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ කටයුත්ත කළා තියෙනවා. දීවර වරාය නීතිගත සංස්ථාවේ අපේම සයුර නෞකාව භාවිතා කරලා තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. නාර ආයතනය අනුකූලව මේ ස්ථානගත කළ යුතු ප්‍රදේශ පිළිබඳව පරීක්ෂණයක් කරලා ස්ථාන 192ක් හඳුනගෙන තියෙනවා. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව මෙම ස්ථානගත කිරීමෙන් පසුව සතියක් දෙකක් යන විට ඒ ප්‍රදේශයේ මත්ස්‍ය ගහන ඉතාමත්ම ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දීවර කර්මාන්තේ පමණක්නේ සංචාරක කර්මාන්තේටත් මේක යම්කිසි ආකර්ෂණයක් ගෙන දෙන වැඩපිළිවෙලක් හැටියට කිමිදුම් කරුවන්ට නෝදාංශයක් හැටියට සංචාරක කර්මාන්තේ එකතුන පිරිස්වලටත් ඒ නැරඹීමේ අවස්ථාව උදා වෙන ආකාරයට ස්ථාන කීපිකුත් අපි අඳුරගෙන තියෙනවා. ගාල්ල මිදි ගම මිරිස්ස මිල්වැල්ල වගේ ස්ථානවල Third Eye විශේෂාංගය දැන් Third Eye තඹුත්තේකම ගම්මාන අංක 14 නලච්චිය ගම්මානේ පවත්වාගෙන යනු ලබන කොහොම කර්මාන්ත ශාලා දෙකක් හේතුවෙන් ඒ අවට ඇති නිවාසවල පවුල් 30ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බව ගම්මුන් පවසනවා. ඒ එම කර්මාන්ත ශාලා වලින් පිටවන කුඩා කොහු කුඩු සුනගත් සමග මුසු වී අවට ඇති නිවාසවලට පැතිර යාම හේතුවෙන් මෙහෙම තිබ්බට මේ මේකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මේක අතු ගාලා බලනකොට තමයි මේකේ ඩස්ට් එක තියෙන්නේ. මේ ඩස්ට් එක ඇහැට නොපෙනෙන ඩස්ට් එකක්. දැන් ওই තියෙන ඔක්කොම ආපුවානේ. මේ තියෙන්නේ අද ආපුවා. අතු ගාලා එකතු කරනකොට තමයි මේක පේන්නේ. මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු පිළිතුරක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කියපුවාම කිව්වා එක මෝලකින් කෝල් එකක් දීලා කිව්වා මේ අක්කේ වඩ කොහ කුඩු වෙනහන්ද ඔයා මේගේ අපේ කොහ මෝලට කුලියට දීලා ඔයා වෙන ගේකට යන්න මේ අපි මේක ගන්න ඔයා වෙන තැන හොයාගෙන හරි යන්න කියලා තමයි එක මෝලකින් කියනවා. ඉතල දුක් විඳලා මේ ගෙවල් දරුවන් හදලා මන්ට මේ ගමෙන් පිට වෙලා ඇත්තටම ගෙඩ කමකට කියලා ජීවත් වෙන්න බෑ. කොහ මෝලෙන් ඇවිල්ලා එයාලා අපේගේ
චෙක් කරලා බලලා දෙගොල්ල මැකිතලා මේ net දාලා දුන්නා. ඒ වුණාට net එකෙන් වැඩකුත් නැහැ. පරිසරිකය මහතුරු කියන්නේ එයාලා කියලා තියෙන ප්‍රමිතියට මේ net එක ගහලා නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක හතර වටරම දැල් ගහලා තෙතුමනය කරන වැඩපිළිවෙලක් සකසන්නේ නම් මේ dust එක නැති වෙනවා. ශුභසින් එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් කොහො කර්මන්ත ශාලා හිමියන් දැක්වුවේ මෙවන් අදහසක් මේ ප්‍රශ්නේ මුලදී අපිට ආවා අපි මේක ගමත් එක කතා කරා අපි කැමති නැහැ කිසිසේත්ම ගමයට හානියක් වෙමින් ව්‍යාපාරයක් කරගෙන යන්න මේ වෙනකොට අපි 90ක් ඒකට ප්ලෑන් යොදලා තියෙනවා මොකද මේක ස්වභාවික ප්‍රශ්නයක් මොකද හුලඟෙන් යන දෙයක් මේක අපිට ගොඩක් නවත්තන්න බෑ අපි කන්ට්‍රෝල්ස් දාලා තියෙනවා ඉතින් ඒ හින්දා මේක අපි බලනවා පුළුවන් තරමට තව දුරටත් ප්‍රශ්න නම් ගමට එක කොහොමද අපි නවත්තන්නේ කියන එක අපි ඊළඟ විසඳුමක් හිතේ අපි විසඳුමක් ගන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය මාස 3ක් වගේ කාලයකදී මේ ප්‍රශ්න විසඳේ වග කිව යුතු බලතහරින්ගේ නිසි අවධානය යොමු කර නල්ලච්චේ ගම්මානේ මෙම ජනතා ගැටලුව විසඳන තුරු සියත 3rd eye අවධානයෙන් 3rd eye රට වටා පුවත් කිහිපයක් දැන් කෙටියේ රුපියල් කෝටි 1කමාරකට අධික හෙරොයින් සහ රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමක් සහිත අයිස් මාත්‍රව්‍ය තොගයක් විශේෂ කාර්යබලකා කඳුරේ සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල හා රාගම යන ප්‍රදේශවල පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්යබලකායේ විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොට්ටාව ගලවිලපුර ආශිරිමාවතේ කොලි පදනම් මත ලබාගත් නිවසක සිට මහා පරිමාණයෙන් කේරළ ගංජා සහ අයිස් මාත්‍රව්‍ය වෙදහැරි ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙහිදී ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 20ක් පමණ සහ ලක්ෂ 3කට අධික අයිස් ග්‍රෑම් 50ක් නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් සිය බහරට ගත්තා. එමෙන්ම වයස අවුරුදු 24ක සහ 34ක අම්පාර සහ තිස්සු මහරාමයන් ප්‍රදේශවල පදිංචි කරන දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවටගත් බවයි නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධනාංශය සඳහන් කළේ. මඩකලප දිස්ත්‍රික්කයේ පුරා මද්රුවේ චාවාරයේ යෙදෙන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එරවුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී කේරළ ගංජා සහ හෙරොයින් තොගයක් මෙන්ම මෝටර රථයක් පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. වාදුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්පිටිය ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරු පැදයක් අනතුරට ලක්වන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. දකුණු කලුතර පොලිසිය නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැළඳුණු සුනකේකුට එල්ල කළ වෙඩිපහරකින් ඒ අසල සිටි පුද්ගලයෙකුට වෙඩිවැදී තුවාල සිදු වුණා. උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් සිදු කළ මෙම වෙඩිතැබීමෙන් සුනකේම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වී ඇති අතර එල්ල කරන ලද වෙඩිපහරින් තුවාල ලැබූ 60 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කලුතර දිස්ත්‍රික් රෝහල වෙතයි ඇතුළත් කර තිබෙන්නේ. මන්නාරම සෞත්පාර ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපයේ වෙත ගොඩගසා තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි දීවරින් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. පළවතලේ ව්‍යාපාරිකයෙකු විසින් දුම්වැටියක් ලබා නොදීමට උරන වූ කර්ණවෑමියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා www.siyathanews.lk web අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. අපි යලිත් ඔබව හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබවර සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.